ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඉන්ධන නිකුත් කිරීම තවදුරටත් සීමා කර ඇතැයි ලංකා පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය සඳහන් කරයි. ඒ හේතුවෙන් ඉන්ධන පිරුම්හල් වෙත ඉන්ධන ලැබීමේ ප්‍රමාදයක් පවතින බව සංගමේ ලේකම් ශාන්තද සිල්වා මහතා පැවසීය. අද වන විට සංස්ථාව විසින් දිනකට බෙදනු ලබන්නේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 3000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 4000ක් පමණක් බවද ඒ අත්‍යවශ්‍ය සේවා සහ කර්මාන්ත වැනි කටයුතු සඳහා නිකුත් කරන ප්‍රමාණයද ඇතුළත් බවද ඔහු පැවසීය. මේ අතර සමගි ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා සඳහන් කරන්නේ ශ්‍රී ලංකාවට අගෝස්තු මාසයේ සිට ඉන්ධන ගෙන්වා ගැනීමට මුදල් නැති බවත් අගෝස්තු මාසයේදීද මුදල් නොමැති බවත්ය. මේ හේතුවෙන් විවිධ ක්‍රම ඔස්සේ දැනට තිබෙන තොග හැකිතාක් උපරිම කාල සීමාවක් භාවිතා කිරීමට රජය අදහස් කර සිටින බවද හෙතෙම පැවසීය. මේ අතර වර්තමාන පාර්ලිමේන්තුව විසිරුවා හැර මහමැතිවරණයක් ඇඳවන ලෙස දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්තිරන් මහතා ඉල්ලා සිටී. ගාලුමෝදර අරගලකරුවන්ට පහර දීමත් සමග රජයට සහාය දීම පිළිබඳව සලකා බැලිය යුතු බවද හෙතෙම කියා සිටී. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඇමති මණ්ඩලය ඉල්ලා සිටියේ එම පක්ෂයට ජනමතය අහිමි වීම නිසා බවද ඔහු පැවසීය.